මෙතනවා වාගේ. එතකොට සේල්ස් කොච්චරක් ලාස් 7 days වල සේල් එක කොච්චරක් තියෙනවද, කමිෂන් එක කොච්චරක් වාට ගෙවන්න තියෙනවද, සෝල්ඩ් කරපු අයිටම් ටික විකුණපු ගානට කීයක් තියෙනවද, ඕඩර්ස් කීයක් ලැබිලා තියෙනවද කියලා වාට සමරියක් මෙතන පෙන්නනවා. ඊට අමතරව මේක ඩ්‍රාෆ්ට් එකක් විදිහට වාගේ සේල්ස් ටික මෙතන යා පෙන්නනවා, ඇනලයිස් කරලා පෙන්නනවා ස්ටෝ එක කොහමද වාට කට්ටිය එනවද, අඩු වැඩි වෙන විදිය පෙන්නනවා, සේල්ස් ප්‍රොඩක්ට් මොනවද තියෙන්නේ, ඒ වගේ කොහොමද ප්‍රතිශතයක් විදිහට බාර් චාට් එකක් විදිහට ඒ විදිහට ඒවා පෙන්වුම් කිරීමක් කරනවා. තව මේකේ ප්‍රොඩක්ට් දාලා ඇඩ් කරලා එනකොට ගොඩක් තොරතුරු අපිට මේකේ බලා ගන්න පුළුවන්. රයිට්. ඊට අමතරව ඔකටිට බාණ්ඩ ඇතුළත් කරන්න පුළුවන් මේකේ. මේ ප්‍රොඩක්ට් කියන තැනට ගියාට පස්සේ ඔකටිට නිව් කියලා ඔප්ෂන් එකක් එනවා. එතන තමයි වැදගත් ඔකටිට. ඊළඟ කොටස මම එතෙන්දි කියලා දෙන්නම්. මෙන්න මේ නම්බර් ඔප්ෂන් එක. ඇඩ් අයිටම්. ඔව් කියන්න මස්තමන්. වාගේ මොකද්ද මේ නෝක බඩන ඇඩ් අයිටම්ද? ප්‍රොඩක්ට්. මෙතන ප්‍රොඩක්ට්. ආ ප්‍රොඩක්ට්. ඇඩ් ප්‍රොඩක්ට්. ප්‍රොඩක්ට් එකට ගියාට පස්සේ ඇඩ් නිව් කියලා එකක් එනවා. ආ රයිට්. ඒකට ගියාට පස්සේ අන්න අපිට මෙන්න මේ විදිය ඩෑෂ්බෝඩ් එකක් හම්බ වෙනවා. රයිට්. එතකොට අපිට මෙතන ප්‍රොඩක්ට් වර්ග කිහිපයක් ඇඩ් කරන්න පුළුවන් එක එක විදියට. සිම්පල් ප්‍රොඩක්ට් කියලා තියෙනවා. කීපයක් තියෙනවා. ඒ කියන්නේ එක එක ආකාරයේ ප්‍රොඩක්ට් අපිට ඇතුළත් කරන්න පුළුවන්. අපි ඉස්සලා බලමු සිම්පල් ප්‍රොඩක්ට් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ වේරියබල් ප්‍රොඩක්ට් කියලා තියෙනවා. ඊට පස්සේ ගෲප් ප්‍රොඩක්ට් කියලා එකක් තියෙනවා. රයිට්. ওই තුන තමයි අපිට වැදගත් වෙන්නේ. සිම්පල් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ තනි ප්‍රොඩක්ට් එකක්. අපි හිතමු දැන් මංජුල මහත්තයා කරනවා වගේ මාස් එක. තනි ප්‍රොඩක්ට් එකක්. නේ? තනි ප්‍රොඩක්ට් එකක්. හැබැයි ඒකත් අපිට වේරියබල් ප්‍රොඩක්ට් එකක් කරගන්න පුළුවන්. කොහොමද? මාස් එකේ කලර්ස් තියෙනවා දැන් නේ. කළු පාටෙන් එනවා, රතු පාටෙන් එනවා, ඇෂ් කලර් එකෙන් එනවා, printed එක එනවා. අන්න එහෙම වුණොත් එහෙම අපට තනි ප්‍රොඩක්ට් එක මාස් එක. හැබැයි ඒකේ variation තියෙනවා. නේද? කලර් එකෙන් තියෙනවා නේද? සයිස් එකෙන් තියෙනවා, baby එක තියෙනවා නේද? small එක තියෙනවා, large එක තියෙනවා. අන්න එහෙම වුණොත් එහෙම අපට මේ variable product කියන එක තමයි ගොඩක් වෙලාවට අපට පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ තනි ප්‍රොඩක්ට් එක උනාට ඒකේ color wise අපට වෙන් කරන්න පුළුවන්, size wise වෙන් කරන්න තියෙනවා නම් අපි වේරියබල් ප්‍රොඩක්ට් එක තමයි ගන්නෙ. මෙතන සිලෙක්ට් කරගන්න. සිම්පල් ප්‍රොඩක්ට් කියන්නේ තනි ප්‍රොඩක්ට් එකක්. අපි හිතමුකෝ මාක් හරි කැප් එකක් හරි සපත්තු දෙකක් හරි ඒ වගේ දෙයක් දාන අපිට සිම්පල් ප්‍රොඩක්ට් එකෙන් යන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ගෲප් ප්‍රොඩක්ට් කියලා තව එකක් සිලෙක්ට් කරන්න. ගෲප් ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ අපි හිතමුකෝ කෙනෙකුට අපි කිට් එකක්ම දෙනවා කියලා. ටී-ෂර්ට් එකයි, ට්‍රවුසර් එකයි, ඒකට මැච් වෙන කැප් එකයි, ඒකට මැච් වෙන සපත්තු දෙකයි. ඔය ඔක්කොම අපට ගෲප් එකක් විදිහට යාට දෙන්න පුළුවන්. කෙලින්ම පැකේජ් එකක් විදිහට යාට දෙන්න පුළුවන්. රයිට්. තනි තනියම මිලදී ගන්නටත් සලස්වන්න පුළුවන්. ඒ වගේම තනි තනියම තියෙන ප්‍රොඩක්ට් එකක් එකතු කරලා ගෲප් එකක් විදිහට ක්‍රියේට් කරලා ඒක අපට යාට පැකේජ් එකක් විදිහට නැත්නම් ගෲප් ප්‍රොඩක්ට් එකක් විදිහට ලබලා දෙන්නත් පුළුවන්. රයිට්. එතකොට අපි නිකන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් වේරියබල් ප්‍රොඩක්ට් එකක් මම දාලා පෙන්නන්න. වේරියබල් කියලා සිලෙක්ට් කරනවා. ප්‍රොඩක්ට් එකේ අපි ටයිටල් එක දෙන්න ඕනේ. අපි හිතමු ටී-ෂර්ට් කියලා සිංහලෙන් උනත් දැන් ටයිප් කරන්න පුළුවන් ගැටලුවක් නෑ. ටී-ෂර්ට්ස්. රයිට්. ඊට පස්සේ මෙතන අපිට ඒ බාණ්ඩේ සම්බන්ධයෙන් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් මොකක් හරි එකක් ඇඩ් කරන්න පුළුවන්. මම දැනට මොකක් හරි දාන්න. රයිට්. අපිට ප්‍රොඩක්ට් එක ගැන මොනවා හරි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතෙන්ට අපිට ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඉමේජ් එකක් ඇඩ් කරන්න පුළුවන්. අපි ඒකට ක්ලික් කරාට පස්සේ අපි ලයිබ්‍රරි එකට array කරනවා අපිව. ඉමේජ් සාමාන්‍ය එක ප්‍රොඩක්ට් එකට කීයක් දාද කියලා. පින්තූර කිහිපයක් දාන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දැන් මේ ටී-ෂර්ට් එක ගන්නවා. අපි මේන් මේ ටී-ෂර්ට් එක ගමු. රයිට්. මේක සිලෙක්ට් කරනවා. ඒක එනවා. රයිට්. ඊට පස්සේ තව අපිට මේකට තව
වර්ග කිහිපයක් ඇතුළත් කරන්න ඕන. මම මේ ටික තියාගන්න අර colors wise paint කරන්න ඕන ඉඳ මම නිකන් පින්තූරයක් දාන්න. මේ වගේ තව පින්තූර දෙකක් විතර අපට ඇඩ් කරන්න පුළුවන් ඒකට. එතන ධන ලකුණ තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ අපට තව පින්තූරයක් ඇඩ් කරන්න පුළුවන්. ඇඳුමක් නම් එක එක ඇන්ගල්ස් වලින් ගත්ත ෆොටෝස් නේද? ඒ විදිහ දේවල් අපට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඩිස්ක්‍රිප්ෂන් එක දාලා දෙනවා. මෙන්න කැටගරි ටික අපිට සිලෙක්ට් කරන්න තියෙනවා. මම දැනට මේ ටික හදලා තිනවා. අපි ගමු වුමන්ස් ෆැෂන් එකේ නේද? ගර්ල්ස් ක්ලොත් වුමන් ෆැෂන් එකේ ක්ලොත් කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපිට මෙතන ඕනනම් තව ලෝන් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න පුළුවන්. උඩේකට අමතරව තව ලෝන් ඩිස්ක්‍රිප්ෂන් එකක් ප්‍රොඩක්ට් එක සම්බන්ධයෙන් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මං කවර සයිස් චාට් එක අපිට තියෙනවා නම් මෙතන ඔන්න අපි දැනට දාලා තියෙන සයිස් චාට් එකක් තියෙනවා. ඒකක් අපිට දෙන්න පුළුවන්. නැත්නම් අපිට ක්‍රියේට් කරගන්නත් එකක් අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඉන්වෙන්ටරි එක තියෙනවා අපිට. අපි හදපු ප්‍රොඩක්ට් එකට ඉන්වෙන්ටරි එක අපි දාන්න ඕනේ. රයිට්? අපිට ස්ටොක් එකක් දාන්න පුළුවන්. මෙතන ටික් කරාට පස්සේ අපිට amount එක දාන්න දෙනවා කොච්චරක්ද කියලා. අපි 50ක් කියලා දාමු. ඔන්න 50ක් කියලා අපිට ස්ටොක් එක එන්ටර් කරන්න තියෙනවා. ඊට පස්සේ අපි shipping method එකක් මොකක් හරි දෙනවා නම් අපිට ඒක දෙන්න පුළුවන්. බර කොච්චරක් දක්වාද කියලා දෙන්න පුළුවන්. නේද? අපි 1 kg කියලා ගමු. right? ওই විදිහට දෙන්න පුළුවන්. ඊට පස්සේ tax අපි මේක දැනට tax මොකුත් දාන්නේ නැහැ. tax වෙන්නේ නැහැ නේ අපේ. ඊට පස්සේ මේ තියෙන්නේ ability ටික. නේද? අපිට attributes. ආ. මේකෙදී අපිට අපේ size එක අපිට select කරන්න පුළුවන් මෙතන. අපි දැනට හදලා දීලා තියෙනවා සයිස් කීපයක්. ඒ ටික ඕනනම් මෙතන large small නේද? ක්ලික් කරාට පස්සේ අපට එනවා list එක. ඔකටියට හදා ගන්නටත් පුළුවන්. එහෙම හදා ගන්න බැරි නම් size ටික කිව්වොත් අපිට මෙහෙන් create කරලා තියන්නත් පුළුවන් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට. right? ඊට පස්සේ අපි මේ දෙකම tick කරන්න ඕනේ. මොකද ඒක variable විදිහට අපි ගන්න ඕනේ. active කියන එකත් tick වෙන්න ඕනේ. නේ? ඒකලා ඒක අපි දැනට ඕම තියලා ඊට color එකක් ගන්නවා. කලර් එක අපිට දෙන්න පුළුවන් බ්ලූ රෙඩ් නේ ඒ විදිහට දෙන්න පුළුවන් right ඒකත් අපි select කරා ඒකල්ලා තවත් අපිට මොන හරි add කරගන්න ඕන නම් මෙතනින් add කරන්න පුළුවන් color wise size wise ඊට පස්සේ තව මොන හරි අපිට වෙනසක් භාණ්ඩ දකින්න ඕන නේද ඒකත් අපිට මෙතනින් add කරලා ඒක හදාගන්න පුළුවන් ඊට පස්සේ add කරපු ටික අපි variation කරන්න ඕන variation කරන්න ඕනේ. right මේ ආවා අපට ඒ ටික. ඒතර අපට ඉස්සෙල්ලා පොදුවේ කරන්න පුළුවන්. any size එකක් නේ. any size any color එකට අපට දෙන්න පුළුවන් පොදුවේ price එක වගේ දෙයක්. නේද? price එක color එකයි size එක යනවා price වෙනස් වෙන්නේ නැහැ සාමාන්‍ය. අපිට ඒතර price එක අපට දෙන්න පුළුවන් regular price එකක් දෙන්න පුළුවන් sales price එකක් දෙන්න පුළුවන් regular price increase කියලා දෙන්න පුළුවන් regular price discrete කියලා දෙන්න පුළුවන් එහෙම අපිට option මේකේ තියෙනවා ගොඩක් දේවල් අපි regular price එකක් දෙමු regular price එකක් දෙන එක කියන්නේ මේ බාණ්ඩ ඔක්කොටම අපි රුපියල් 2000යි කියලා දෙමු ඒක save කරනවා එතකොට මේ තියෙන පල්ලෙය ඔක්කොටම මේ price එක add වෙනවා රුපියල් 2000 කියන එක right ඊට පස්සේ අපිට මෙතන color wise blue එක blue t-shirt එකේ large එක select කරනවා අපි ඒකට image එක add කරන්න ඕනේ blue t-shirt එක add කරා price එක තියෙනවා ඕන අපිට special sale price එකක් දෙන්න පුළුවන් මෙතනින් වෙනම right ඒක add කරා ඊට පස්සේ මෙතෙන්ට එනවා අපට ආය ළඟ තියෙනවා අපේ ළඟ තියෙනවා මොකද්ද? ධන ලකුණ ක්ලික් කරාට පස්සේ අපට අනිත් එක එනවා. බ්ලූ ටී-ෂර්ට් එකේ මීඩියම් එකක් තියෙනවා අපේ ළඟ. right? ඒකටත් අපි බ්ලූ ටී-ෂර්ට් එකම ඇඩ් කරන්න ඕනේ. බ්ලූ ටී-ෂර්ට් එක ඇඩ් කරනවා.
රයිට් ඊට පස්සේ මෙතන දන් ලකුණු